Hey, yalone kohomada hitano alam hadin eddi kela ada mama katha karanna balaporuthu wenne samanyen oyala balaporuthu wenna deyak tamai pitaratakata gihilla kohomada maasikoma weedama bala tama tamange weedama bala ganne kela thi mama inna chine chine kohomada maasika kochcharak weedantike yanawada ehema naththam kochchara salli rupiyal walin gaththama kiyak widara yanawada kela tamai ada mama katha karanna balaporuthu wenne ඉතින් අපි ගිහින් බලමු සාමාන්‍ය ෆොරෙන් ස්ටුඩන්ට් කෙනෙක්ට චීනේ ස්ටඩි කරන ගමන් කොහොමද ලිවින් කෝස්ට් එක කවර් කරගන්නේ කියලා. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් වැඩි කතා නැතුව අපි ගිහින් බලමු කොච්චර යනවද කියලා. වීඩියෝට යන්න කලින් මගේ YouTube channel එක subscribe කරන්න උසන් මරමයි. YouTube channel එක subscribe කරන්නේ. එහාපැද bell icon එක ඔබල තියාගන්න මම දාන වීඩියෝ ඔයාලංගම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතන්නේ ඔක්කොටම කලින් සාමාන්‍යයෙන් පිටරටකට ගියාම තම තමන්ගේ වේදන්තික තම තමන් බලා ගන්නවා. ඒක තමයි ප්‍රධානම ඔයාගේ වගකීම. ඇත්තටම කියනවා ප්‍රධානම වගකීම ඒක තමයි ඔයාලගේ. ඉතින් මම මෙහෙට ඇවිල්ලා සාමාන්‍යයෙන් මුල් දවස්වල කිසිම දන්න නැතුව මට RMB මෙහෙ කියන්නේ චයිනීස් සල්ලි වලට කියන RMB කියලා කියනවා. සාමාන්‍යයෙන් පිටරට යූස් කරන්නේ සාමාන්‍ය UN කියලා. ඔයාලා UN කිව්වොත් ඔයාලා තේරෙවි RMB කියලා කිව්වොත් චයිනීස් වලට තමයි සාමාන්‍යයෙන් කියන්නේ. චයිනීස් සල්ලි වලට. ඉතින් මම මුල් කාලේ මෙහෙදි මාස 2-3ක් යනකොට සාමාන්‍යයෙන් ලංකා මුදලෙන් 25,000ක් 30,000ක් අතරම වේදම් කරා එක මාසයට. ඉතින් ඔක්කොටම පවතින ඔක්කොටම depend වෙන්නේ ඔයාගේ මත තමයි. ඔයා වේදම් කරන විදිය තමයි ඒ හැමදේම ඔයගෙන. At least අඩුම වශයෙන් මම නම් කියන්නේ තම තමන්ගේ වේදම තම තමන් බලා ගන්න ඕන. ඉතින් මට යන්නේ සාමාන්‍ය normally කාලේ බීලා කොමාර ස්ටඩි කරගෙන කොමාර ෂේප් එක ගේම ගහ ගන්නවා නම් අනිවාර්යෙන්ම at least RMB 300ක් කියන්නේ මෙන්න මේ කියන්නේ මේක චයිනීස් සල්ලි. මේ තමයි චයිනීස් සල්ලි RMB. මේන් මෙතන RMB 100ක් තියෙනවා. මෙස් මේන් කොළ තුනක් විතර තමයි මට යන්නේ. මට යන්නේ සාමාන්‍යයෙන් මේන් කොළ තුනක් මිසක් එක අඩු වෙන මිසක් වැඩි වෙන්නේ නැහැ කවදාවත්. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් හැම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ටම ඒ කියන්නේ හැම අපාර්ට්මන්ට් එකම කිචන් රූම් එකක් තියෙනවා. කිචන් රූම් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම කිචන් එකක් තියෙනවාමයි. මොකද ඒක සාමාන්‍යයෙන් දීලා තියෙන එක. සාමාන්‍යයෙන් චයිනීස් ස්ටුඩන්ට් කෙනෙක් චීනේ ස්ටුඩන්ට් කෙනෙක් සහ ෆොරෙන් ස්ටුඩන්ට් කෙනෙක් ගත්තාම අපිට වඩා ගොඩාක්ම වේදන් යන්නේ මේ චයිනීස් ස්ටුඩන්ට් අයට. එයාලගේ ඩොමිටරි වල, එයාලගේ අපාර්ට්මන්ට්ස් වල සාමාන්‍යයෙන් කවුරුවත් ඒ කියන්නේ කිචන් එකක් නැහැ. උයන පිහන කුස්සියක් නැහැ. නමුත් ෆොරෙන් ස්ටුඩන්ට් කෙනෙක්ට ඒ ෆැසිලිටි එක කොලෙජ් එකෙන් අපට දීලා තියෙනවා. හැම කොලෙජ් එකම හැම යුනිවර්සිටි එකම ඒක තියෙනවා. ඒක එක නීතියක් මම හිතන්නේ. ඉතින් ඒ හැම පහසුකම් ඒ කිය හැම ෆැසිලිටි එකක්ම දීලා වලට තමන්ගේ වේදම තමන්ම බලා ගන්න ඕන. මම නම් කියන්නේ at least RMB 300ක් කියලා කියන්නේ ලංකා මුදලින් ගත්තම බැලුවා පොඩ්ඩක් exchange එක පොඩ්ඩක් වැඩි 9453ක් යනවා. ඒ කියන්නේ RMB 300ක් කියලා කියන්නේ 9500 853ක් විතර යනවා. එතකොට 10,000ක් විතර ගමුකෝ. සාමාන්‍යයෙන් 10,000 රුපියල් 10,000ක් විතර යනවා මාසිකවම ලිවින් කෝස්ට් එක කවර කරගන්න. ඒ කියන්නේ මාකට ඔයාර කිචන් රූම් එකක් කිචන් එකක් දීලා තියෙන උයන පිහන රූම් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ කුස්සියක් දීලා තියෙනවා. ඔයා කැමති කෙනෙක් ඔයා කැමති නම් මාකට ගිහිල්ලා බඩු අරගෙන ඔයාට උයන පිහගෙන කන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි දිනු කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලට ඒ කියන්නේ මෙහෙ බඩු මාර ලාභයි. ඒ කියන්නේ කන බොන ඒවා හෝ ඒවා සාමාන්‍ය වැඩි එක්ස්පෙන්සිව් තියෙනවා. ඒ කියන්නේ වැඩි ගාන බඩු එහෙම තියෙනවා නැතුව නෙමෙයි. නමුත් අඩු වියදමින් තමන්ගේ ලිවින් කෝස්ට් එක කවර් කර ගන්න පුළුවන් කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔන්ලයින් එක තියෙනවා. කෑම වාට අවශ්‍ය කරන කෑම මොනවද? ඒ වගේම කියන්නේ මාකට ගිහිල්ලා කෑම ඒ කියන්නේ කෑම කියන්නේ කැන්ටින් ගිහිල්ලා කෑම ඕඩර් කරන්න පුළුවන්. ඒ කියන්නේ මිලදී ගන්නත් පුළුවන්. මාකට ගිහිල්ලා බඩු අරගෙන ඔයාගෙන කන්නත් පුළුවන්. ඒ වගේම ඔන්ලයින් එක තියෙනවා. ඒක ඔන්ලයින් එක
සාමාන්‍ය ඔන්ලයින් එක නම් තියෙන ගොඩාක්ම ලාභයි. ඉතින් ඒකට ගිහිලා shopping කරලා ඔයාගෙන පිහාගෙන මේ තමන්ගේ වැඩිති කරගන්න පුළුවන් මාසිකවම. ඉතින් ඒ විදිහට තමයි සාමාන්‍ය living cost එක අපි cover කරගන්නේ. සාමාන්‍ය මම නම් market එකට ගිහිලා තමයි living කියන්නේ උයන පිහින බඩුති අරගෙන එන්නේ. සමහර දවසවල මම online එක order කරනවා. online එක order කරනවා නම් සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් යනවා එන්න. ඉතින් මට එතකන් ඉන්න බැරි නිසා කලින්ම කියන්නේ කලින්ම order කරලා ගන්න පුළුවන්. මට එතකන් ඉන්න බැරි නිසා මම ගිහිල්ලා market එකට ගිහිල්ලා බඩුති අරගෙන පුළුවන්. ඉතින් එහෙමත් කරලා මට රුපියල්නේ RMB 250ක් 270ක් තමයි මට සාමාන්‍යයෙන් මාසිකවම යන්නේ. ඒ කියන්නේ මගේ phone එකට අනිවාර්යයෙන්ම 50 RMB 40ක් දාන්නම ඕන මාසිකව. එහෙම RMB මාසිකවම දැම්මොත් විතරයි මට net එහෙම use කරන්න පුළුවන්. ඒ කියන්නේ college එක wifi තියෙනවා. ඒක use කරන්නත් පුළුවන්. නමුත් සාමාන්‍ය shop එකකට යනවා නම් සාමාන්‍ය market එකට ගියාම සාමාන්‍ය payment කරන phone එකෙන් bank එකෙන් top up කරලා සල්ලි ටික top up කරලා තමයි WeChat කියලා තියෙනවා. Alipay කියලා තියෙනවා. Alipay එකට top up කරලා තමයි සාමාන්‍ය payment එක කරන්නේ. එහෙම payment එක කරන්න නම් net තියෙන්න ඕන, ඒ කියන්නේ internet තියෙන්නට ඕන. එහෙම නැත්නම් payment කරන්න බෑ. ඉතින් ඒ හැමදේම මට RM 250ක් 70ක් විතර යනවා phone එකට සල්ලි දාලා ඒ වැඩිති කටයුතු ඒ වැඩිති කරගන්න. Taman කැමති නම් canteen එක ගිහිල්ලා කන්නත් පුළුවන්, එහෙන් order කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මාසෙක හැමදාම දවල්ටයි රැට එහෙම canteen එක order කරගෙන එහෙම නැත්නම් canteen එක ගිහිල්ලා කනවා නම් සල්ලි වලට සාමාන්‍ය මාසික යාම RMB 1200ක් 1500ක් අතර යනවා සාමාන්‍යයෙන්. මම අහලා බැලුවා සාමාන්‍යයෙන් Chinese student කෙනෙක්ට සාමාන්‍ය මාසික යනවා 1200ක් නැත 1300ක් at least 8 වැඩි වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් එයාලා ගොඩක් absolute. ඒ කියන්නේ එයාලා ගොඩක්ම අපි මිස් කරනවා. ඒ කියන්නේ අපේ ඩොමිටරි වලට එන්න හදනවා එයාලා. එයාලා අහන සමහර දවසල මේ චේන්ජ් කරමුද කියලා මගේ ඩොමිටරි එක, එයාගේ ඩොමිටරි එක, ඒ කියන්නේ එයාගේ apartment එක. එයා එන්න හදනවා මගේ ඩොමිටරි එක. ඉතින් ඒ විදිය තමයි එයාලගේ වියදම් ටික වෙන්නේ. ඉතින් එයාලට එයාලේ apartments වල සාමාන්‍යයෙන් එක room එක 6 දෙනෙක් නෑ 4 දෙනෙක් ඉන්නවා. ඒක kitchen room එකක් නෑ සාමාන්‍යයෙන් bathroom එකයි. එයා කන්ඩිෂනර් දීලා තියෙනවා එච්චරයි. මම ගිහින් දෙපාර තුනක් ගිහින් තියෙන නිසා මම දැකලා තියෙන නිසා ඔයාලට කියන්නේ. ඉතින් Chinese student connector වඩා අපිට ගොඩාක්ම වාසියක් තියෙනවා. අපිට ගොඩාක් foreign student connector මේ චීන රටේ, කියන්නේ China චීන වල සාමාන්‍ය ගොඩාක්ම foreign student කට්ටියන්ට facilities දීලා ගොඩාක්ම පහසුකම් දීලා තියෙනවා. scholarship ගන්න කෙනෙක්ට හා සමාන ඔක සල්ලි ගෙවල ඉගෙන ගන්නවා නම් එයාටත් ඒ හා සමානව facilities දීලා තියෙනවා මේ චීන study කරන කෙනෙක්ට. يعني foreign student කෙනෙක්ට, ඒ කියන්නේ චීන Chinese student අයට නෙමෙයි foreign student අයට ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඔයාලා එන්න බලාපොරොත්තු වෙනවා නම් එන්න. හැබැයි at least RMB 300ක් විතර යනවා තමන්ගේ මාසිකවම living cost එක cover කරගන්න. ඉතින් යාළුවනේ ඩොලර්ස් වලට ගන්නව නම් සාමාන්‍යයෙන් මම බැලුවා ඩොලර්ස් වල යනවා නම් සාමාන්‍යයෙන් ඩොලර් 100කටත් අඩුවෙන් තමයි මෙහි living cost එක cover කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් ගත්තාම සමාන රටවල ගොඩක් high study, ඒ කියන්නේ high quality education එක ගන්න පුළුවන් චීනට ඇවිල්ලා ඒක වියද මාසික living cost cover කරගන්න පුළුවන් ඔයාලට ඩොලර් 100කටත් අඩුවෙන්. ඉතින් ඔයාලා හිතා ගන්න පුළුවන්, ඔයාලා හිතා ගන්න මෙහි living cost එක එහෙම නැත්නම් කන බොන කෑම බඩු එහෙම ගොඩක් ලාභද නැද්ද කියලා. මම නම් කියන්නේ ගොඩක් ලාභයි. ඉතින් මම කියලා වැඩක් නැහැ. මම නම් ගොඩක් සතුරු ඒ ගැන. බඩු එහෙම සාමාන්‍ය ලුණු ගෙඩි දෙක තුනක් ගන්නකොට සාමාන්‍ය ලංකා මුදලින් 30ක් 40ක් වගේ තමයි යන්නේ ලොකු ගෙඩි එහෙම. මෙහි RM 2ක් තුනක් දෙකක් වගේ තමයි යන්නේ සාමාන්‍යයෙන් ගත්තාම. ඉතින් ඒ විදිහට තමයි සමහර මාකට් තියෙනවා අඩුවෙන් ගන්න පුළුවන් මාකට්. සමහර මාකට් එක හෙනේ එක්ස්පෙන්සිව් වුණා ලාභ නැති මාකට් උත් තියෙනවා. ඉතින් අපි නම් කරන්නේ තෝර බේරගෙන තමයි ගිහිලා මාකට් කරන්නේ.
ඉතින් ඒ ටික මතක තියාගන්න. ඔයාලා ඉන්නවනම් ඒක මැනේජ් කරගෙන එන්න. සාමාන්‍යයෙන් ඩොලර් 100කට අඩුවෙන් තමයි මෙහි ලිවින් කෝස්ට් එක. ඩොලර් 100කට අඩුවෙන් ලිවින් කෝස්ට් එක කවර් කරගන්න පුළුවන්. ඉතින් මම ඒ සජෙස්ෂන් ඒක රෙකමන්ඩ් කරන ඔයාලට බය නැතුව ඔයාලා මෙහෙට ඇවිල්ලා ඉගෙන ගන්න ඒක මතක තියාගන්න. මම කිව්වේ සාමාන්‍යයෙන් shopping again shopping කරන ඇඳුම් ඇඳුම් බලඳුම් ගන්න නැතුව කියන යාළුවොත් එක එක තැන් වලට යන්න නැතුව at least කන්න බොන්න විතරක් ඔයා ඩොමෙටරි එක apartment එක ඉඳගෙන මාසිකවම කාල බීලා කියන study කරගෙන ඉන්න පුළුවන්. නමුත් එක එක තැන් වලට ගිහිලා එක එක visit කරන්න ගිහිලා ඒ කියන trip එහෙම ගිහිලා යාළුවොත් එක්ක ඒ කියන තව එක එක තැන් වලට එක එක parties දාලා එහෙම කරලා මේ RM 300 තමන්ගේ ලිවින් කෝස්ට් එක කවර කරගන්න බෑ. මම කිව්වේ සාමාන්‍යයෙන් කාලේ බීලා තමන්ගේ වැඩ ටික කරගෙන ස්ටඩි ටික කරගෙන මේ 300ෙන් ආරම්භ 300ෙන් සම්පූර්ණයෙන්ම ඔයාට ස්ටඩි එක සම්පූර්ණ මාසිකවම ලිවින් කෝස්ට් එක කවර කරගන්න පුළුවන් කියලා තමයි මම ඒ කිව්වේ. ඉතින් අදට මෙච්චරයි. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ YouTube channel subscribe කරන්න, එහෙපත bell icon එක ඔබල තියාගන්න. මම දාන වීඩියෝ සතර එකපාරක් හරි වීඩියෝස් එකක් හරි දෙකක් දාන්න බලාපොරොත්තු වෙන ඔයාලා වෙනුවෙන් ඉතින් හැබද බෙල් අයිකන් එක ඔබල තියාගන්න. ඒත් ඔබල තියාගත්තොත්තරයි මන් දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න. කොරෝනා වෛරස ආයෙත් එනවා. ඉතින් මන් සිටි එක මන් ඉන්න සිටි එක දැන් ආයෙත් කොරෝනා වෛරස ඇවිල්ලා තියෙනවා. අපිට දැන් ඔන්ලයින් ක්ලාස් ආපහු පටන් අරන් තියෙනවා. ඉතින් මම කියන පරිස්සමෙන් ඉන්න ලංකාවටත් ආයෙත් ඇවිල්ලා තියෙන එක මම දැක්ක න්ියුස් වලින්. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා කියලා සහ සුබ දවසක් ඔයාලා හැමෝටම.